අප හැම දිනාගේම අධ්‍යාත්මික දියුණුව පිණිස අමා නිවන් පිණිසම අපගේ හිත පුහුණු කර ගැනීම පිණිස මේ කුසලය පාරමිතාවක් වේවා. හොඳින් මනසිකාරය කරන්න. කියන්න ඕනේ හොඳට මනසිකාරය කළාම හරි. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. ඒ සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. ඒ තිසරණය විසෙහි මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලුම දෝෂයන්ට මම සමාව අයදිමි. මට සමාව ලැබේවා. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලුම දෝෂයන්ට මම සමාව අයදිමි. මට සමාව ලැබේවා. ආර්ය මහා සංඝ රත්නය විසෙහි අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම සමාව අයදිමි. මට සමාව ලැබේවා. පසේ බුදුරජාණන් වහන්සේලා විසෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම සමාව අයදිමි. මට සමාව ලැබේවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා විසෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ත මම සමාව අයදිමි. මට සමාව ලැබේවා. මාර්ගඵලලාභීන් කෙරෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම සමාව අයදිමි. මට සමාව ලැබේවා.
ධ්‍යානලාභීන් කෙරෙහි මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට මම සමාව අයදිමි මට සමාව ලැබේවා සිල්වතුන් වහන්සේලා විසෙහි මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදු උනා වූ සියලු දෝෂයන්ට මම සමාව අයදිමි මට සමාව ලැබේවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන් දොරින් ආර්යයන් වහන්සේලා විසෙහි යම් වරදක් වී නම් මම සමාව අයදිමි මට සමාව ලැබේවා මම දුක් නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා රෝග නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සැප ඇත්තෙක් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම දුක් නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා රෝග නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සැප ඇත්තෙක් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම අවට සිටින සියලු සත්වයෝද දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පන්සල් භූමියේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා
සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම ඇසට පෙනෙන සියලු සත්වයෝද ඇසට නොපෙනෙන සියලු සත්වයෝද දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම
සතර දිසා භාග සියලු සත්වයෝද සතර අනු දිසා භාග සියලු සත්වයෝද උඩු දිසා භාග සියලු සත්වයෝද යට දිසා භාග සියලු සත්වයෝද දස දිසා භාග සියලු සත්වයෝද දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නාස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 හොඳයි පින්වත්නි අපි අද ආරම්භක අවස්ථාවක් හැටියට මෛත්‍රී භාවනාව පිළිබඳ පැය භාගයක විතර කාලයක් ඒ කර්මස්ථානයේ පුහුණු කිරීමේ කටයුතු කළේ හැබැයි මෛත්‍රී භාවනාවෙන් අවසානෙට අනාගාමී තත්ත්වයේ දක්වාම හිත හදාගන්න දක්ෂ ශ්‍රාවකයෙකුට පුළුවන් හැබැයි ඒක හරියටම අද මතුවෙලා නැති නිසා ඔය කරන ක්‍රමයට මෛත්‍රී භාවනා වැඩුව කියලා අනාගාමී වෙන්න බෑ ඉස්සල්ලාම හිත සමාහිත කරගන්න ඔය ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන් එතනින් පස්සේ ඒත් හිත සමාහිත වෙන්නේ නැත්තම් මෛත්‍රී භාවනාව කරන ක්‍රම තව තුනක් විතර හොයාගන්න පුළුවන් ඒත් වැඩෙන්නෙම නැත්තම් තව එකම ක්‍රමයක් තියෙනවා ඒ එකම වචනයක් ඉලක්ක කරගෙන වඩනවා දැන් සමහර මෙතන ඉන්න පුළුවන්
අවුරුදු ගානක් එක දිගට සමහර විට භාවනා කරනවා නමුත් ඔය කියන තරම් ප්‍රතිඵලයක් නැති අය. මෛත්‍රී භාවනාවක් කරනවා නමුත් ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේ කෙනෙකුට පුළුවන් එක වචනයක් ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩන්න. ඒ කියන්නේ මම දුක් නැත්තෙක් වෙම්වා දුක් නැත්තෙක් වෙම්වා ඒක විතරයි පාවිච්චි කරන්නේ. උතුරු දිසා භාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා කියලා එකම වචනයක් පාවිච්චි කරනවා. හොඳට හිත සමාහිත වෙනවා. ඊට පස්සේ මෛත්‍රිය වඩාගෙන ගිහින් සතිපට්ඨානේ වැඩෙන විදිහට මෛත්‍රී භාවනා වැඩුවොත් විතරයි අර අනාගාමී තත්ත්වයේ දක්වාම හිත වඩන්න පුළුවන් කියලා කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලි වෙන්නේ. එතකොට දැන් මෛත්‍රිය වඩාගෙන ගිහින් මුළු සත්ව ප්‍රජාවටම මෛත්‍රිය වඩලා අන්තිමටම කියනවා තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ සතර ඉරියව් පවත්වද්දී ඒතං සතින් අදිට්ටෙය්‍ය. ඒ වෙලාවේ සිහිය පවත්වමින් මෛත්‍රී සිත වඩනකොට ඒක විශාල බ්‍රහ්ම විහරණ ගුණයක්. ඒ බ්‍රහ්ම විහරණ තත්ත්වයේ නිසා තමයි කාමී සුවිනීය ගේතං ආය කාම ලෝකෙට එන්නේ නැතුව කාමී සුවිනීය ගේතං නහි ජාතු ගබ්බසෙයන් පුනරේතිති ආය ගර්භයකට එන්නේ නැතුවම පිරිනිවන් පාන්නේ විදියටයි කියලා තියෙනවා. එවනම් මේක එක ක්‍රමයක් තියෙනවා මෛත්‍රී භාවනාව සතිපට්ඨානේ වැඩෙන විදිහට හරව ගන්න ක්‍රමයක්. මොකද අපිට උමනාව තිබුණා මේ එන පින්නතුන්ට හිත ටික ටික පුහුණු කරන විදිය ගැනත් පොඩි පොඩි අදහස් මතු කරන්න. ඒ නිසා තමයි අපි මේක මේ පැය භාගයක විතර කාලයක් දැන් ඔබ දන්නේ නැති වුණාට පැය භාගයක විතර කාලයක් ඔබ මෛත්‍රී සිත වැඩුවා. ඉතින් ඒකම මදිද මෙතනට ඇවිල්ලා කරගත්ත එක. ඒ පැය භාගයක් විතර මිත් සිත බොහෝම සංසුන් මානසිකත්වයෙන් වඩපු එකම මදේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සිත වඩන එක මහණෙනි මේ හතර දිගින් වඩින සංඝයාට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. එතකොට මේ ශ්‍රේෂ්ඨ විහරණයක් තමයි මේ ඇත්ත මේ වෙලාවේ පුහුණු කළේ. ඒකමත් ඇති ඇත්තටම ආය වෙන මොකුත් දේශනාවෝනත් නැහැ. මේ වෙලාවේ අපිට ඒක කරගන්න හම්බුනේ එකමත් ලොකු ලාභයක්. ඒක හිත විසිරෙන්නේ නැතුව බලන්න කොයිතරම් හිත සංසුන් වෙලා යනවද. හිත විසිරෙන්නේ නැහැ. ওই විදියට යම් කෙනෙකුට විනාඩි 40ක් 45ක් එක දිගට මෛත්‍රිය පුහුණු කරන්න පුළුවන් නම් ඒක සාමාන්‍යයෙන් මාස 3ක් විතර වඩනකොට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. මේ අපි තුල පවතින මෛත්‍රිය පතුරවන්න පුළුවන්. සාදු සාදු සාදු